ගරු ස්වාමීන් වහන්ස, වර්තමානයේ මහා සංඝරත්නයේ සතු ගුණේ පිරිහීම ගැන මිනිස්සු කනගාටුවට පත් වෙනවා. ඒ වගේම මහා සංඝරත්නයේ උදෙසා යම් යම් විනය නීති පැනවීමට බලය සහිත ගිහියන් උත්සාහ කරනවා. මෙන්න මේ කාරණා ධර්මයට අනුව කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා, එතනදි තින් අපි හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකේ දකින්න ඕනේ. මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ ඒ උතුම් ආර්ය ගුණයන්ගෙන් යුක්ත රහතන් වහන්සේලා අනාගාමි උත්තමයෝ, සෝවාන් සකෘදාගාමි උත්තමයෝ ශාසනය තුල අප්‍රමාණව වැඩ හිටියා. මහා සංඝරත්නය හැටි. එතකොට ඒවා ක්‍රමානුකූලයෙන් දුර්වල වෙලා දුර්වල නොවුණා. ඊට පස්සේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ඇසුරෙහි අපේ රටේ දාස් ගණන් දසදහස් ගණන් උතුම් අධිගමලාභී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බිහි වුණා. ඒවා හේතුඵල ධර්මයන්. එතකොට මේ හේතුඵල ධර්මයන් ගලාගෙන ඇවිල්ලා නොවුණා. අපි ඉන්නේ දැන් අවුරුදු 2600ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා, මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා නොවුණා. අවුරුදු 2000 ගණක් පහු වෙලා තමයි අද අපි ජීවත් වෙන්නේ. එතකොට මේ අවුරුදු 2000 ගානක් පහුවෙච්ච තැනදී නෝනා, අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ, මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ කාලේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සතුව තිබූ ගුණාත්මක භාවයන් වර්තමානයේ ඒහා සමානව බලාපොරොත්තු වෙනවනම් ඒක මෝහයටයි ඇටෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. තේරුණාද? මොකද සංසාරේ අපි අකුසල් කරන්න කරන්න, සංසාරේ අපි සිල්පද බිඳින්න බිඳින්න නෝනා, ඊට අදාළ සංස්කාරයන්ට අදාළවයි ලෝකේ සකස් වෙන්නේ. මොකද මේ මම මේ පැවිදි උනේ පුරුදු වෙන්න නෙමෙයි, පළවෙනි වතාවට නෙමෙයි. සංසාරේ පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් පැවිදි භාවයට පත් වෙනවා. මොකද අබුද්ධෝත්පාද කාලවල සිවුර පෙරෝගන්න ඇඉන්නව නේද? ඉතින් ඒ වගේ මේ පෙරෝගත්තා වූ චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. ඒසා ඒසා සංසාරේ නෝනා අපි පැවිදි වෙලා උපසම්පදාමල් ලැබලා තිනවා. ඒ කාලවල අපි පුහුණු කළා වූ ධර්මයන් තිනවා. හොඳට සහ නරකට අදාළව. එතකොට මේ හොඳට නරකට අදාළව පුහුණු කළා වූ ධර්මයන්ට අදාළවයි මේ ජීවිතයේ අපේ දැනීම් සකස් වෙන්නේ. එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නය අනාගතයේ දවසක නෝනා කාසාය කණ්ඩකලා බවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඒතර කාසාය කණ්ඩක කියන්නේ මේ අතේ කහපාට නූලක් විතරයි යා බැඳගෙන ඉන්නේ. එයාගේ තුන් සිවුර අතුරුදහන් වෙලා. ඒ කියන්නේ තනිපොට සිවුරයි, දෙපොට සිවුරයි, අඳනෙයි, පාත්‍රයයි මේ සියල්ලම අතුරුදහන්. මොකද ඒවා අතුරුදහන් වෙන්නේ කාගේවත් වරදක්ද? කාගේවත් වරදක් නෙමෙයි. ඒ කියන්නේ තුන් සිවුර දරන්න පින තීන කෙනෙක් ලෝකේ පහළ වෙලා ලෝකේ නැහැ එදාට. තුන් සිවුර දරන්න පින තීන කෙනෙක් ලෝකේ නැහැ. තුන් සිවුර දරාගෙන ඉන්නවා දකින සංඝයා දකින්න පින තීන ගිහි කෙනෙකුත් ලෝකේ නැහැ. නමුත් මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා ලෝකයාට දෙවියන්ට බ්‍රහ්මයින්ට පින තිබ්බා අර තුන් සිවුර දරාගෙන ඉන්න උතුම් රහතන් වහන්සේලා දකින්න. නමුත් එ르දියෙන් යන රහතන් වහන්සේලා දකින්න එදා ආයට පින් තිබ්බා. නමුත් අද අපිට එ르දියෙන් යන රහතන් වහන්සේලා දකින්න පින නැහැ. ඒක රහතන් වහන්සේලාගේ වරදක් නෙමෙයි. මොකද ඊට අදාළ සංස්කාරයන් තියෙන රහතන් වහන්සේලා බිහි වෙන්න තරම් සංස්කාර ශක්තිය කාටවත් නැහැ. ඒ වගේම එ르දියෙන් යන රහතන් වහන්සේ කෙනෙක් දකින්න තරම් පින තියෙන අය මනුෂ්‍ය ලෝකයේ තුල නැහැ. ඒ නිසා ඒවා අතුරුදහන් වෙලා යනවා. නමුත් මේ මොහොතේ පින්වතුල්ලාට මේ තුන් සිවුර පාත්‍රයේ දරාගත්ත කහපාට සිවුර, දුඹුරු පාට සිවුර දරාගත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේලා පන්සලේ ආරන්නේ කුටියේ ඉන්නවා දකින්න පින තියෙනවා. ඒ ඔබලාගේ පිනක් ඒක. ඔබලා මේ සංඝයාට උපස්ථානය කරන්නේ, මේ සංඝයාට සිව්පසේ දෙන්නේ, සංඝයාතුලින් සතුටු වෙන්නේ ඔබ සතු පිනක් ඒක. එතන අපිට මේ තුන් සිවුර අතුරුදහන් නොවී මේ ජීවමානව තියෙන්නේ ඒක අපේ පිනක්. මොකද ඒක දාන්න අපිට පින තියෙනවා. නමුත් නෝනා මේ පින අතුරුදහන් වෙලා ගිහිල්ලා කාසාය කණ්ඩකලාගේ කාලෙ වෙනකොට තුන් සිවුර ලෝකෙන් අතුරුදහන්. ඇයි? තුන් සිවුර දරන්න සුදුසු කෙනෙක් පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. එහෙම දරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. එතකොට ඒ දේ කාසාය කණ්ඩකේ වරදක්ද? කාසාය කණ්ඩකේ වරදක් නෙමෙයි. සමාජයේ අකුසල් කරන්න කරන්න මේ මොහොතේ අපි චීවර දරාගෙන තුන් සිවුර දරාගෙන සිල්පද බිඳින්න බිඳින්න අකුසල් මූලයන් වඩන්න වඩන්න නොනා ඒවයි විපාකයේ හැටියට අපි විසින්ම චීවරේ ලෝකෙන් අතුරුදහන් කළ දාන. අපි විසින්ම චීවරේ ලෝකෙන් අතුරුදහන් කළ දාන. ඒ චීවරේ ලෝකෙන් අතුරුදහන් කළාට පස්සේ සාංශාරික පුරුද්දට සිල්පද බිඳලා අකුසල් මූලයන් වඩලා අන්න අපිම කවදා හරි පටිච්ච සමුප්පන්නව කහපාට නූල් අද්දාගත්ත කාසාය කණ්ඩකලා බවට පත් වෙනවා. මේ මම ප්‍රකාශ කළේ ධර්මයයි. ධර්මය කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ
ලෝක ස්වභාවය කාගේවත් වරදක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ඩකටත් එදාට පහළ වෙන කාසාය කණ්ඩකටත් සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා නෝන. කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නම් නෝන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බාහිරට යන්න ඕනේ නැහැ. තේරෙනවද? එහෙනම් කඨින වස්ත්‍රයක් පූජා කරද්දි කඨින පින්කමක් සිද්ධ කරද්දි පන්සලේ ස්වාමින්වහන්සේලා සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණේ අපි හොයන්න යන්න ඕනේ නැහැ. සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණය අපි තුල සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. ඒ නිසා පන්සලේ ස්වාමින්වහන්සේ සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණේ හොයන්න කියලා සකස් වෙන ඔබේ ඔය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය ඔබ අනිත්‍යයි කියලා දකින්න. එතකොට ඒ ස්වාමින්වහන්සේ සිල්වත් උනත් දුසිල්වත් උනත් ඒ ස්වාමින්වහන්සේ තුලින් ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් ඔතනයි තැන. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා. ජීවමාන සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා. ජීවමාන සංඝයා දැක්ක කෙනෙක් වෙනවා. එහෙනම් නෝනා ඔතෙන්ටයි අපි යන්න ඕන. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට ස්වාමින් වහන්සේලාගේ සීලය නැත්තම් විනය ගැන හොයන්න කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒක ගිහි පින්වතුන්ලාට අඩාල නැහැ. සංඝ සමාජයේ කොච්චර දුර්වලභාවයට පත් වුණත් සංඝ සමාජයට විනය පනවන්න නීති පනවන්න කිසිම ගිහි කෙනෙකුට අයිතියක් නැහැ නෝනා. බුදුරජාණන් වහන්සේ ඒක පවර්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ පවර්ලා නැත්තම් යම් කෙනෙක් සංඝ සමාජයට විනය පනවන්නේ නැවනම් නීති පනවන්නේ නැවනම් ඒක සද්ධාව නෙමේ, ඒකයි ති මිත්‍යා දෘෂ්ටියටයි. නමුත් අනාගතයේ අකුසල් විපාකයන් නිසාම ඒ අකුසල් විපාකයන් බලවත් ආකාරයෙන් විපාක දෙන නිසාම ගිහි සමාජයේ නෝනා සංඝ සමාජයට විනය පනවන්න තැන්ට එන්න පුළුවන්. ඒ එන තැනදී අපි දකින්න ඕනේ මිත්‍යා දෘෂ්ටික භාවයේ තියෙනා වූ බලවත් භාවයමයි, වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට අයිති ප්‍රාතිමෝක්ෂ සීලයට අත තියන්න කියලා කොතැනකවත් ගිහියට දේශනා කළ නැහැ. මොකද සමහර ගිහි පින්වතුන්ලා අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ මම ප්‍රාතිමෝක්ෂ සීලය හදාරන්නද කියලා. ගිහි පින්වතුන්ලා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලාට ප්‍රාතිමෝක්ෂ සීලය හදාරන්න කියලා නැහැ. ඒක සංඝයාටයි තියෙන්නේ. ඔබලා සූත්‍රගත ධර්මය හදාරන්න, අභිධර්මය කැමති කෙනෙක් හදාරන්න. නමුත් විනය හදාරන්න කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියලා නැහැ. නමුත් මම දන්නවා විනය හදාරපු ගිහි පින්වතුන්ලා කීපක දෙනෙක් ගැන පෞද්ගලිකවම. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ කීමෙන් බැහැරට ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රාතිමෝක්ෂය හදාරනවා. ඒ හදාරන සෑම කෙනෙක්ම නෝනා සංඝයා කෙරෙහි බලවත් ද්වේෂයකිනු ඉන්නේ. සංඝයා කෙරෙහි බලවත් ද්වේෂයකිනු ඉන්නේ. හැම වෙලාවම සංඝයා දිහා වපරහින් බලන්නේ. සංඝයා යමක් කළොත් මේක වැරදි කියන තැන ඉන්නවා. එයි එයා විනය දැනගත්ත. දැන් ඒ විනය දැනගත්තෙන් එයාට යහපතක් දහයපතක්ද? යහපතක් දහයපතක්ද? අයහපතක්. ඇයි අයහපතක් වෙන්නේ? විනය කාරණාවලට අදාළව ස්වාමින්වහන්සේලා මනින්න ගිහිල්ලා හැම වෙලාවම අකුසල්මයි කරගන්නේ. තේන්න? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විනය අයිති සංඝයාට. ඒක ප්‍රාතිමෝක්ෂය. සංඝයාතින් වැරද්දක් වෙනවනම් ඒක ගෞරවනීය නායක ස්වාමින්වහන්සේලා විසඳාද. ගෞරවනීය නායක ස්වාමින්වහන්සේලා ඒක විසඳන්නේ නැත්නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේනවා? ඒ කියන්නේ සංඝ සමාජයේ තව තව දුර්වල වෙන සකස් වෙනා වූ හේතුඵල ධර්මයක්. ඒවා අපිට ඒවා සංස්කාර අපිට ඒවා වළක්වන්න බැහැ. ඒ නිසා නිරේතුරුවම විනය කියන කාරණේයි ති සංඝයාට උපසම්පදා භික්ෂුවකට මම නම් කියන්නේ ගිහි පින්වතුන්ලාට විනය කාරණා හදාරන්න යන්න එපා කියලා. හදාරන්න ගියොත් ඔබ විනය කියන කාරණේ දකිනවා. දකින මොහොතේ නිරේතුරුවම පුංචි වැරද්දක් ස්වාමින්වහන්සේලාගෙන් දැක්කත් ඔබලා බරපතල සැකසිතෙන් ඇති කරගෙන සංඝයා කෙරෙහි ද්වේෂය වෛරය ඇති කරගන්නවා. ඒ නිසා සංඝ සමාජයේ නෝනා දවසින් දවස දියුණු වෙනවා කියන කාරණය වර්ධනය ගුණාත්මකව ශක්තිමත් වෙනවා කියන කාරණය අපිට දකින්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය සංඝ සමාජය අවුරුදු 500ක් යනකොට මුළු දඹදිවෙන් අතුරුදහන් වෙලා ගියානෝ. එහෙනම් මේ මොහොතේ සංඝ සමාජයේ තියෙන තැන අපි ඉතාමත් සතුටෙන් පිළිගන්න ඕනේ. අපි බොහොම ගෞරවනීය තැනක ඉන්නවා. මොකෝ අපේ පින කුසලයේ තාම ශක්තිමත්. නමුත් සංඝ සමාජයේ පින කුසලයේ ශක්තිමත් තැනදී නෝනා අපි සංඝ සමාජයේ වැරදි හොයන්න ගියොත් ඒ වැරදි විසින් අපි නැවත 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 සංඝ සමාජයේ මේ මුළු සමාජයේම දුර්වල කරන තැනට අපි මේක අරගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ ස්වාමින්වහන්සේලාගේ සීලය හොයන්න යන්න ඕනේ නැහැ. ස්වාමින්වහන්සේලා ඒක කෙනස් වෙයාවි. තේන්නා? උන්වහන්සේලා සිල්පද දුර්වල කරගන්නවා නම් ඇයි අපි ඒව නිවැරදි කරන්නේ නැහැ? විපාකයේ තියෙනවා. විපාකයේ මේ ලෝකයේ තුල ජූරියක් තියෙනවා. ඒ ජූරියායිමත් කවුරුත් තීන්දුව දෙන්නේ නැහැ.
මනුස්ස ලෝකේ අපි පක්ෂග්‍රාහීව සල්ලි වලට තීන්දුව తీරන දුන්නත් ගත්තත් මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන ජූරිය නෝනා කවදාහක්වත් පක්ෂග්‍රාහීව තීන්දුව ගන්නේ නැහැ. මොකද ජූරිය තමා තුලයි සකස් වෙන්නේ. තමා තුල සකස් වෙන ජූරි සභිකෙන් 5 දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ජූරි සභිකෙන් 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ 5 දෙනා එක පේලියේ කොයි වෙලාවකවත් වාඩි වෙලා නැහැ. එක පුටුවයි තියෙන්නේ එක්කෙනෙක් එකපාරයි වාඩි වෙන්නේ. පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිට්ටට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා වාඩුණා නැකිට්ටා සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංඥා ජූරි සභිකයා නැකිwidetilde අන්න සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංස්කාර කියන ජූරි සභිකයා තමයි නෝනා තීන්දුව ප්‍රකාශ කරන්නේ. එනිසා අපි කොයිසා සුන්දර ජීවිත ගත කළත්, කොයිසා සීලෙන් ශක්තිමත් ජීවිත ගත කළත්, කොයිසා සීලෙන් දුර්වල ජීවිත ගත කළත් අවසාන තීන්දුව දෙන සංස්කාර කියන ජූරි සභිකයා සකස් වෙන්නේ තමාගේ පංච උපාදානස්කන්ධය තුලමයි. ඒක තේරුම් ගන්න ඕනේ. තමාගේ පංච උපාදානස්කන්ධය තුන. එහෙනම් ලෝකයා රැවටුවා කියලා, ලෝකයාට බොරු කළා කියලා, ලෝකයාට අපි වැරදි විදියට ලෝකයා තුල පෙන්නවා කියලා, වැරදි චිත්‍රයක් ලෝකයාට පෙන්නවා කියලා නෝනා කවදාක්වත් ලෝකයා රැවටෙන්නේ නැහැ. ලෝකයා තාවකාලිකව රැවටේ. නමුත් ජූරිය තමා තුලයි අවසාන තීන්දුව සංස්කාර කියන ජූරි සභිකයා දෙද්දී විඥානය කියන ජූරි සභිකයා අන්න සුන්දර තීන්දුව ක්‍රියාත්මක කරනවා. කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේ ජීවිතයේ සීලය ශක්තිමත් නම් සුන්දර දිව්‍ය මනුස්ස තලයක සුන්දර දෙවියෙක් මනුස්සෙක් වෙලා අන්න විඥානය එතන බැස ගන්නවා. දුස්සීලභාවයට අදාළ නම් සංස්කාර සකස් වුණේ අවසාන චුත්සිතේදී ජූරියේදී අන්න සතර අපායේ මහා ගිනි ජාලාවක් මැද උපත්ති. එහෙනම් නෝනා අපි ලෝකේ නිවැරදි කරන්න යන්න ඕනේ නැහැ. ඇයි අපි ලෝකේ නිවැරදි කරන්නේ? අපිට ලෝකේ නිවැරදි කළ දඬුවම් කරන්න බෑ. ඔබ පන්සලේ ස්වාමින්වහන්සේ වැරදි කියලා දැකලා ස්වාමින්වහන්සේට දෙන්නා වූ සලාක දාණය නොදීන්න පුළුවන්. ඒකනේ ඔබ දෙන දඬුවම නේද? ඔබ ස්වාමින්වහන්සේ පන්සලේ වැරදි කරනවා කියලා ඔබ පන්සලේ ස්වාමින්වහන්සේට දෙන්නා වූ සලාක දාණය නවත්තන්න පුළුවන්. එතකොට ඒ සලාක දාණය නැවැත්වීමෙන් මොකද වුනේ? සංඝයා අරමුණු කරගෙන ඔබ කරන්නා වූ කුසලය නැවතුණා. නමුත් ඔබ ඒක නැවැත්තුවා කියලා ස්වාමින්වහන්සේට දඬුවම් කළා වෙනවද? නැහැ. ඉතින් අපි දඬුවම කියලා දකින්නේ නෝනා කොයිසම් ප්‍රාථමික දෙයක්ද කියන කාරණය උතනින් වැටහෙන්නේ. ඒ කියන්නේ ඒසා ධර්ම ආબોධයෙන් අපි දුර්වලයි. මොකද අපි දඬුවම කියලා දකින්නේ ඔය වගේ පුංචි දෙයක් නේ. දැන් කොයිසම් දඬුවම් වෙනුවෙන් විරෝධය පානා ඉන්නවද කියලා බලන්නකො. අර මානුෂීය සංවිධානයේ ඉන්නවා. පොලිසියෙන් කෙනෙකුට ගැහුවොත්, පෙළපාලි ගිහිල්ලා කඳුළු ගෑස් ගැහුවොත් මේ අය මේ හැම කෙනෙකුටම මානුෂීය වදයෙන් වද දුන්නා කියලා අප්‍රමාණ පැමිණිලි කරනවා නේ, විභාගයන් කරනවා, චෝදනා කරනවා නේ. නමුත් නෝනා මේ ලෝකේ සැබෑම මේ පංච උපාදානස්කන්ධය කියන ජූරිය වැරදි කරලා සංස්කාර විසින් තීන්දුව දෙද්දී නෝනා හේවැයි කල්ප ගණන් ගින්දරයට පිච්චෙන නිරිසතුන් ඉන්නවා. ඒ වාගේ දුක ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ලෝකයා වැරදි කළා කියලා ඔබ බිය වෙන්න එපා. ලෝකයා වැරදි කරන්න කරන්න ඔබ දකින්න ඕනේ ධර්මයේ තියෙනා වූ යථා ස්වභාවයමයි. ඒ නිසා ලෝකයා වැරදි කරද්දී ඔබ දඬුවම් කරන්න ගියොත් අනුන්ගේ වැරදි නිසා ඔබත් වැරද්දට පත්වෙච්ච, ඔබත් දඬණයට පත්වෙච්ච කෙනෙක් බවටයි පත්වෙන්නේ. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ වැරදි ඔබ හොයන්න යන්න එපා. ස්වාමින්වහන්සේලා සීලෙන් දුර්වල වුණොත් ජූරිය තමා තුලයි සංස්කාර කියන ජූරි සභිකයා සුන්දර තීන්දුවක් දෙයි. විඥාණය විසින් ඒක සතර අපායේ බරපතල දුක් සහිත තැනකට උපත්ය සකස් කරලා දෙවි. එනිසා අනුන්ගේ වැරදි උදෙසා ඔබේ සංස්කාර දුර්වල කරගන්න යන අවස්ථාවයක් නැහැ. ඇයි අපි දුර්වල කරගන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව තැනින් අපි බැහැරට යනවා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ? බුදුරජාණන් වහන්සේ කිව්වේ කාසාය කණ්ඩකට වේවා දන් දෙන්න සාංගික වශයෙන් අරමුණු කරගෙන සාංගික කුසලයේ ඔබට ලැබේ. කාසාය කණ්ඩකට සාංගික දානයක් දෙන්න පුළුවන්. එනිසා සමාජය තුල දුස්සීල භාවයක් වැඩෙනවා නම් ඒ දුස්සීල භාවය තුලින් ඔබ තව තව සංසාර බය ඇති කරගන්න. ඒ දුස්සීල භාවය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. නිරේතුරුවම කෙනෙක්ගේ දුස්සීල භාවය දකිද්දී ඒ දුස්සීල භාවය තුල තමා ගැටෙන්නේ රූපය ඇසුරු කරගෙනයි මේ ගැටීම සකස් වෙන්නේ. ඒ රූපය නිත්‍යද අනිත්‍යද කියලා දකින්න. ඒ වගේ මේ දුස්සීල භාවයට පත් උනා වූ ඒ බාහිර රූපය සතර මහා ධාතුවක්. ඒ රූපය නිත්‍යද අනිත්‍යද කියලා නුවණින් දකින්න. ඕකයි කරන්න ඕනේ. දුස්සීල කෙනෙක් දැක්කට පස්සේ එයාට චෝදනා කරන්න පලිගන්න ගිහිල්ලා අපි දුස්සීල භාවයට පත් වෙන්නේ නැතුව. දුස්සීල කෙනා කියන්නේ ධර්මයක්. ඒ ධර්මයේ තුරින් ධර්මයක් ඔබ ජීවිතයට එකතු කරගන්න. නමුත් ඒක නෙමේ සමාජය කරන්නේ. එතකොට දුස්සීල කෙනා දකිද්දී නිරයතුරුවම දුස්සීල කෙනා දැකලා ගැටෙන හිත සකස්ුනේ රූපය ඇසුරු කරගෙන
ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි දුස්සීල කෙනා තුලින් කාය අනුපස්සනාව මතු කළා. දුස්සීල කෙනා කියන්නේ සතර මහා ධාතුවක්. ඒ සතර මහා ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි දුස්සීල කෙනා තුලින් කාය අනුපස්සනාව මතු කළා. ඒ කාය අනුපස්සනාව මතු කරන වෙලාවේ ඔබ ඉන්නේ සුන්දර වූ උපේක්ෂා සාගත විඳීමක. ඒ උපේක්ෂා සාගත විඳීම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි දුස්සීල කෙනා තුලින් වේදනා අනුපස්සනාව මතු කළා. එතකොට ඒ දුස්සීල කෙනා තුලින් සකස් වුණා වූ ඒ දුස්සීල භාවයට අදාළ සෑම දෙයක්ම සකස් වුණේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි දුස්සීල කෙනා තුලින් චිත්තානුපස්සනාව මතු කළා. එතකොට ඒ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව මතුවෙද්දී ඒ දුස්සීල ස්වාමින් වහන්සේ විදර්ශනාවෙන් දකිද්දී තමා තුල වැඩෙන්නේ සප්තබොජ්ජංගයක්. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ධම්මානුපස්සනාව වැඩෙනවා. එනම් බලන්න සමාජය තුල දින දුස්සීල භාවය ඔබට සුන්දර කමඨහනක් බවට. නමුත් ඔබ මේ සුන්දර කමඨහන් සියල්ල මගහරිනවා. ඔබ මේ සුන්දර කමඨහන් සියල්ල මගහැරලා ඔබ ධර්මයේ සොයාගෙන අවබෝධයේ සොයාගෙන මාස ගණන් තැන් තැන් වල ගිහිල්ලා භාවනා. ඇස් දෙක ඉදිරිපිට සුන්දර කමඨහන් තියෙනවා. ඒසා වෙලා තීන කෙනා කැමති කෙනා ගිහිල්ලා විවේකීව භාවනා කරන්න කිසි වරදක් නැහැ. නමුත් ගිහි ජීවිතය ගත කරන ඔබලාට දුස්සීල භාවයත් සිල්වත් භාවයත් දෙකම කමඨහනක්. එතෙන්ට අපි එන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම සීලය තුලිනුත් දුස්සීල භාවය තුලිනුත් ඔබ සතර සටිපට්ඨානයක් විදර්ශනාවක් මතු කරගන්න. දැන් ඔබ හිතන්න ඔබ පන්සිල් රකින්න කෙනෙක් කියලා. දැන් පන්සිල් සමාදන් වෙන කෙනෙක් පංචශීලය සමාදන් වෙලා ඒ සමාදන් වුණා වූ සීලය තුලින් සතර සටිපට්ඨානය මතු කරගන්න. ඒතර පංචශීලය සමාදන් වෙලා කොහොමද ඔබ සතර සටිපට්ඨානය මතු කරගන්නේ? ඔබ සමාදන් වුණා වූ සිල්පදය ආරක්ෂා කරගත්තේ මේ රූපය ඇසුරු කරගෙන. ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න සීලය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා. එතකොට ඔබ සීලය ආරක්ෂා කරපු වෙලාවේ කායානුපස්සනාව දැක්ක වෙලාවේ ඔබ ඉන්නේ උපේක්ෂාසහගත විදීකම නැත්තම් සැප වේදනාවක. ඒ සැප වේදනාව උපේක්ෂාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න සීලය තුලින් වේදනානුපස්සනාව මතු කරගත්තා. ඊළඟට මේ සීලේ සෑම ආනිසංශයක්ම තමා වැඩුණේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න සීලය තුලින් චිත්තානුපස්සනාව මතු කළා. එනං ඔබ සීලය තුල ඉන්න වෙලාවේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව වැඩුණ වෙලාවේ ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයත් තුලයි. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න සීලය තුලින් ධම්මානුපස්සනාව. එනං නෝනා මේ සෑම දෙයකින්ම උතුම් සතර සටිපට්ඨානයන් මතු කරගන්න අපිට පුළුවන්. එනං ඔබ හිතන්න ඔබ හතින් සිල්පදයක් බිඳුණා කියලා. දැන් සිල්පදයක් බිඳිලා දැන් ඔබ ගැටි ගැටි ඉන්නවා. මං අපායයිද සතර අපායට වැටෙයිද මොකක් වෙයිද කියලා ඔන්න දැන් ගැටෙනවා. නමුත් මේ නිරේතුරුවම ඔබ දකින්න දැස් දෙක පියාගෙන මේ සිල්පදය බිඳුනේ රූපය ඇසුරු කරගෙන. ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි බිඳුණු සිල්පදය තුලින් කායානුපස්සනාව මතු කරලා ගත්තා. එතකොට මේ සිල්පදය බිඳෙන මොහොතේ ඔබ ඉන්නේ දුක් වේදනාවකද සැප වේදනාවකද උපේක්ෂාවකද? දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න බිඳුණු සිල්පදය විසින් වේදනානුපස්සනාව මතු කරලා ගත්තා. එහෙනම් සිල්පදය බිඳුන වෙලාවේ ඔබ තුල සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න බිඳුණු සිල්පදය තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා. සිල්පදයක් බිඳුන වෙලාවේ ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලයි. පංච නීවරණේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි බිඳුණු සිල්පදය තුලින් අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා. එහෙනම් මේ සෑම ධර්මතාවයක් හොඳ සහ නරක මේ දෙපැත්තෙම නොනා සතර සටිපට්ඨානයන් මතු කරගන්න පුළුවන් නේද? නමුත් සමාජය ඒක නෙමෙයි කරන්නේ. හරි දෙයට ගිහිල්ලා ඇලෙනවා, වැරදි දෙයට ගිහිල්ලා ගැටෙනවා. ඇලීමත් ගැටීමත් කියන දෙකම අනිවාර්යයෙන්ම තමා තුල සක්කාය දිට්ඨිය සකස් කරනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව මේ ඇලීම් ගැටීම් දිශාවට යන්නේ නැතුව හරි වැරද්දේ මේ ඇලීම් ගැටීම් උපේක්ෂාව කියන තැනට මුලින් ගන්න. එතන තමයි ධර්මය. ඒ තැන ඉඳන් මේ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම නොනා සතර සටිපට්ඨානට යොමු කළ දකින්න. ඒ දකින දැක්ම තමයි උතුම් චතුරාර්ය සත්‍ය දකින්න යන ගමනේ අපිට තියෙනා වූ එකම මාර්ගය. එහෙම නැතුව නොනා ලෝකය හදන්න යන්නේ අපි නොහැදුන නිසාමයි. මම කවදාක්වත් විවෘතව කියනවා මේ ලෝකය දශමයකවත් හදන්න යන්නේ නැහැ. මන් දන්නවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලා හදන්න බැරි වුණු ලෝකයක් මට හදන්න බෑ කියලා. ඒ නිසා මේ ලෝකේ දශමයක්වත් මට නම් හදන්න බෑ නෝන. නමුත් අපි දන්න ධර්මයක් තියෙනවා නම් කරුණාවෙන් ලෝකෙට කියනවා කැමති කෙනෙකුට හැදෙන්න පුළුවන්.
එතනයි තැන. ඒ තැන හිටියොත් තමයි නෝනා අපිට මේ මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්. ඉන් මෙහා අපි ලෝකය හදන්න ගිහිල්ලා අපි නොහැදිච්ච කෙනෙක් බවටත් අවසානයේදී අපිත් ලෝකයක් දෙකම නොහැදුන තැනටත් අපි අරන් යන්නේ. ඔතෙන්ට තමයි යන්නේ. ලෝකේ යන දිශාවකට යන්න දීලා ඔබ උඩුගම් බලා යන කෙනෙක් බවට පත් වෙන්න එතන තමයි ධර්මයේ ශක්තිය ඔබේ ජීවිතයට ලැබෙන්නේ.